අහන්න කැමති සවුත් ආෆ්‍රිකා ටූන සීරීස් එක මේ ගොඩක් ඩිසපොයින්ට් සීරීස් එකක් වුණා ටීඩියුන් සීරීස් එක. දැන් කොහොමද මානසිකත්වය ටීම් එක ඇතුලේ? ඔව් ඇත්තම සවුත් ආෆ්‍රිකා සීරීස් එකෙන් පස්සේ අපිට කියන්නේ කැම්ප් එක පොඩ්ඩක් කලින් පටන් ගත්තා. ඉතින් අපි ප්‍රැක්ටිස් මැචස් කීපයක් සෙල්ලම් කරා. ඉතින් කණ්ඩායමක් විදියට ආයේ එකට එකතු වෙලා බොන්ඩ් වෙලා තියෙනවා. ඉතින් ඒ තරඟවලත් හොඳින් ක්‍රීඩා කරා ක්‍රීඩක සිවුල දෙනාම. ඉතින් ඕමාන් ටීම් එක ගැන ඔයගොල්ලෝ මොනවද දන්නේ? ඔව් ඒගොල්ලන්ගේ ඇත්තරම අපි කලින් මම හිතන විදියට ක්‍රීඩා කරලා නැහැ. කියන්නේ මෑත කාලේදී. ඉතින් ඒගොල්ලන්ගේ ඇත්තරම T20 වලට හොඳ සයිඩ් එකක් ඉන්නවා කියලා අපි දන්නවා. විශේෂයෙන් ඕපනර්ස්ලා දෙන්න හැම හොඳට බැට් කරනවා. ඉතින් අපි ඇනලයිස් කරපු ටික තමයි තියෙන්නේ. මොකද අපි ක්‍රීඩා කරලා නැහැ ඔවුන්ට එරෙහිව. ගොඩක් වීඩියෝස් එහෙම බලලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ බැට්ස්මන්ලා ටික කොහොමද පන්දු යවන්නේ, කොහොමද ඒගොල්ලෝ හසුරවන්නේ, ඉතින් අවබෝධයක් තියෙනවා යම් තාක් දුරකට ඕමාන් කණ්ඩායම ගැන. දසුන් දැන් අපි දන්නවා මේ ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වෙන්නේ UAE වල. දැන් මේ දවස්වල IPL තරඟාවලිය පැවැත්වෙනවා. ඒ තනතිරු වල පිළිබඳ අධ්‍යයනයක් කරාද මේ තරඟ? ඔව් ඇත්තටම IPL තරඟ මම ඔක්කොම වගේ ෆලෝ කරා. ඉතින් මට හිතනවා ඒගොල්ලෝ ගොඩක් තනකොළ තියලා තමයි විකට් සක්සලා තිබ්බේ. ඉතින් මම හිතනවා පිටිකරුවන්ට යෝග්‍ය ලෙස වර්ල්ඩ් කප් එකේදීත් හැසිරේ කියලා. තනතිරු සාජවල විතරයි පොඩ්ඩක් විකට් එකට එන්නේ නැති, විකට් එකේ එන්නේ නැති ගතියක් තිබ්බේ. ඉතින් මට හිතනවා يعني අපේ දෙන්නෙක් IPL එකෙත් ඉන්නේ ඉඳා ඒක අපිට ඇත්තටම හොඳයි. හොඳ අවබෝධයක් ලබා ගන්න ඒ දෙන්නව හම්බුනාම ඒ දෙන්න එක්කත් ඩිස්කස් කරලා ගොඩක් අපේ ප්ලෑන්ස් ටික හදා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දසුන් දැන් අපේ ටීම් එකට මහේල ජයවර්ධන එකතු වෙනවා කන්සල්ටන්ට් කෝච් කෙනෙක් විදියට. මොන වගේ දෙයක්ද මහේලකින් ඔයගොල්ලෝ ටීම් එකක් විදියට බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේම මහේල වගේ අධ්‍යක්ෂින් තියෙන ක්‍රීඩකෙක් සහ පුහුණුකරුවෙක් කණ්ඩායමත් එක්ක එකතු වීම මේ අවස්ථාවේදී කණ්ඩායම් නායක විදියට ඔබ කොහොමද දකින්නේ? ඔව් ඇත්තටම ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් කණ්ඩායමක් විදියට. මොකද එයාට තියෙන කියන්නේ එක්ස්පීරියන්ස් එක ලංකාවේ තියෙන ගොඩක් දෙනෙක්ට නැහැ, කියන්නේ පුහුණුකරුවන් විදියට. ඉතින් IPL එකේ ඉන්න එක තවත් අපිට ගොඩක් ලොකු ආසියක්. එතනින් අපිට මහලාගෙන් ගොඩක් ලොකු උදව්වක් කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දසුන් ලෝක කුසලානයට පෙර මේ ක්‍රීඩා කරන ඕමාන තරඟ දෙකෙන් දැන් වනිදු හසරංග නැහැ, දුෂ්මන්ත සමීර නැහැ, කුසල් ජනිතුත් තාම ආබාධයෙන් එළියට ආවා විතරයි. මොන වගේ දේවල්ද ඔබ බලාපොරොත්තු වෙන්නේ නායකයා ලෙස මේ ලෝක කුසලානයට පෙර මේ තරඟ දෙකෙන්? ඔව් ඇත්තට මේ දෙකෙන් පිටිකරුවන්ගෙන් උපරිමය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි පන්දු යවන්නට හොඳ ලකුණු පූර්වක් සකසා දුන්නොතින් පන්දු යවන්න මං හිතන්නේ අපිට ගොඩාක් වාසි සහගත වේ ලෝක කුසලානයකට යද්දි කියලා. අපේ බැට්ස්මන්ලට මේ තරඟ දෙකෙන් මැක්සිමම් ලබා ගන්න හැකියාවක් තියෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් පස් දෙනෙක් අලුතෙන් එකතු කරලා තියෙනවා ස්කොඩ් එකට. ඒකෙන් ඔයාලගේ මූලික 15 මොනවා හරි වෙනස්කමක් සිද්ධ වෙලා තියෙනවද? ලහිරු මදුශංක වෙනුවට කාවද මේ 15ට එකතු කරන්නේ? තාම ඒක ඩිසයිඩ් කළා නැහැ. සිලෙක්ටර්ස්ලා ඒක සාකච්ඡා මට්ටමේ පවතිනවා. සිලෙක්ටර්ස්ලායි කෝචු. ඉතින් ඒක ඔමාන තරඟ දෙකට කලින් ඒගොල්ල ෆයිනලයිස් කරලා කරයි කියලා මම හිතනවා. දසුන් දැනගන්න කැමති චාමි කරුණාරත්න අපි දැක්කා මේ පිටෙන් ගොඩක් දස්කම් පෙන්නවා අපිට සවුත් ආෆ්‍රිකා ටුර්නමන්ට් එකේ. එයාගේ අපිට දැනගන්න අපිට පෙවුණු දෙයක් තමයි එයා බෝලිං වලින් ගොඩක් අන්ඩර් යූස් කරා. වහිතනවාද ඒක වෙනස් වෙයි කියලා? නැත්නම් වහිතනවාද ඒ යූස් කරන්නේ ආව ඒ කියන්නේ මොමන්ට් එක අනුව කියලා? නෑ එයා අනිවාර්යෙන් යූස් කරනවා. ඒ කියන්නේ අපි ගොඩක් ස්පින් විකට් වල ගහපු හින්දා තමයි ඒ අවස්ථාව ඒ කියන්නේ ලබා දෙන්න නොහැකි වුණේ. ඉතින් ඉදිරියේදී එම ඒ විදියට අපි එයා යූස් නොකර දිගින් දිගටම එයාව හරි විදියට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. දසුන් ලෝක කුසලානයකට යද්දී දැන් ඔබ කිව්වා ඔමාන් ටීම් එක ගැනත් වැඩි දැනුමක් නැහැ කියලා. ඒ වගේම අපිට ක්‍රීඩා කාණ තියෙන පළමුණු කණ්ඩායම් තුන ගැනත් ලොකු දෙයක් වැඩි දන්නේ නැහැ ශ්‍රී ලාංකිකයින් හැටියට. මොකක්ද ඒක වගේ දෙයක් කොච්චර අමාරුයිද කියලාද හිතන්නේ ඔබ? මම හිතන්නේ දන්නේ නැහැ කියලා නෙමෙයි කිව්වේ. ඉතින් අපි අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ අපිට ලබා ගන්න පුළුවන් ඒ කියන්නේ
ඇනලයිසර්ගෙන් ලබා ගන්න දත්ත තමයි. ඉතින් ඊට අමතරව YouTube එකේ තියෙන වීඩියෝස් වලින් තමයි අපිට බලන්න පුළුවන් ක්‍රීඩකයන්ව. ඉතින් ඒක ඇවිල්ලා අඩුපාඩුවක් නෙමෙයි. මොකද ලෝකේ ඉන්න හොඳම ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන විදිය අපි දැකලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට හොඳින් පන්දු යවන විදිය, අපේ ක්‍රීඩකයන් පන්දු යවන විදිය ඕගොල්ලෝ දැකලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක ඇවිල්ලා කියන්නේ අඩුපාඩුවක් නෙමෙයි. මොකද අපි අපි ඇනලයිස් කරලා තියෙනවා. ඉතින් මේ විදියට පන්දු යවලා තරඟ ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දසුන් දැන් ඕමාන කණ්ඩායම ගත්තොත් ඒගොල්ලන්ගේ බැට්ස්මන්ලා 3 දෙනෙක් ඉන්නවා රෑන්කින් වල මුල සිය දෙනා අතරේ. වලින් බෝලර්ස්ලා 3 දෙනෙක්ත් ඉන්නවා. මේක යම් කිසි මානසික අභියෝගයක්ද? ඒ වගේම දැන් ඔයාලට සවුත් අප්‍රිකා ටුවරකින් පස්සේ පොඩි විවේක කාලයක් හම්බුණා. ඒක කොහොමද ඔයාලට මානසිකව බලපෑවේ මේ තරගාවලියට සූදානම් වෙන්න, ඊළඟ තරගාවලියට සූදානම් වෙන්න? මම හිතන්නේ ඒගොල්ලෝ රෑන්කින් වල උඩට ඇවිල්ලා තින්නේ ඇසෝෂියේට් නේෂන්ස් එක්ක ගහලා. මම හිතන්නේ හොඳ ටීම්ස් එක්ක ගහලා ඇති කියලා. ඉතින් රෑන්කින් වල ඉඳින් ඉන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද එදා දවසට අපේ ක්‍රීඩකයෝ ඉතාමත් හොඳ ක්‍රීඩා කරනවා නම් ඒ තරඟ ජයග්‍රහණය කරන එක ඒක අනිවාර්යයෙන්ම අපේ පැත්තට තියෙනවා. ඉතින් රෑන්කින් වල ඉන්න එක ප්‍රශ්නයක් නැහැ. මානසික මට්ටම හොඳ මට්ටමක තියෙනවා සීලොම් ක්‍රීඩකයන්ගේ. ඉතින් අනිවාර්යෙන් හොඳ ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. දසුන් සාමාන්‍යයෙන් ලෝක කුසලානයකට යද්දී ඔබ නායකයා විදියට ඉතාමත් ලොකු ගෞරවයක් ඔබටත් මේ ඒ වගේම තමයි රටේ ප්‍රේක්ෂකයන්ගෙන් මොන වගේ දෙයක්ද ඔබ බලාපොරොත්තු වෙන විශේෂ? ඔව් ඇත්තටම මෑත කාලේ ගත්ත දෙන් ප්‍රේක්ෂකයන් අතර ලොකු පිළිගැනීමක් තියෙනවා. ඉතින් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. කියන්නේ ගොඩක් හොඳ කමෙන්ට්ස් තිබ්බා පහුගිය කාලේ පුරාටම. සවුත් අප්‍රිකා T20 තුන විතර අපිට කියන්නේ හොඳින් ක්‍රීඩා කරන්න බැරුව ගියේ. ඒගොල්ලෝ දන්නවා කියන්නේ ගොඩක් ක්‍රිකට් ෆලෝ කරන්න ගත්තා මේ තරංගාවලි කීපය තුළ මේ කණ්ඩායමක් විදියට. ඉතින් ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා අපිට සපෝට් කරන එක ගැන. ඒ වගේම මේ තරංගාවලි දිගින් දිගට මේ ඉදිරියේ ක්‍රීඩා කරන තරංගාවලි වලදීත් ඔවුන් අපිව දිරිමත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. දසුන් දැන් අපිට ලෝක කුසලාන තරගාවලියට කලින් තරඟ හතරක් තියෙනවා. එතකොට මේ තරඟ හතරේදී දැන් අපේ පිතිකරුව ගත්තොත් කමින්දු, ඒ වගේම බානුක, අපේ පිතිකරුව ගත්තොත් ගොඩක් පහුගිය තරඟවලදී ෆෝම් එකේ හිටියේ නැහැ. එතකොට මේ කට්ටියව කොහොමද යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ? කියන්නේ කම්බිනේෂන් එකක් විදිහට යොදා ගන්න බලාපොරොත්තු වෙනවද, නැත්නම් ෆික්ස් ටීම් එකක් ඔයා යොදා ගන්න බලාපොරොත්තු වෙනවද? ෆෝම් එකේ හිටියේ නැහැ කියන්නේ අමාරුයි. මොකද කමිදු මෙන්ඩිස් මේ තරඟාවලියට එද්දී, සවුත් අප්‍රිකා තරඟාවලියට එද්දී ඩොමෙස්ටික් වල හොඳටම සෙල්ලම් කරලා ආවේ. ඉතින් ඒ ක්‍රීඩකයා එතන ලංකාවෙම හොඳටම ක්‍රීඩා කරලා ආපු හින්දා තමයි එයා සවුත් අප්‍රිකා තරඟ ක්‍රීඩා කරේ. භානුක රාජපක්ෂගේ පොඩි ඇඟිල්ල ආබාධයක් තිබ්බා. ඉතින් ඒක හින්දා ඒ වෙලාවේදී කියන්නේ 100%ක් සුවය ලැබලා තිබ්බේ නැහැ. ඉතින් අනිවාර්යෙන් භානුක රාජපක්ෂ කියන ක්‍රීඩකයාව ගොඩ දෙනෙක් බලාපොරොත්තු වුණා හොඳින් ක්‍රීඩා කරා කියලා. ඉතින් නායකයෙක් විදිහට මාත් බලාපොරොත්තු වුණා. ඉතින් මම හිතනවා භානුක රාජපක්ෂ මේ තරඟාවලියේදී අනිවාර්යෙන්ම කණ්ඩායම වෙනුවෙන් ඩිලිවර් කරයි කියලා. ඒ වගේම අනිත් කමිදු මෙන්ඩිස්, ඒ වගේම තරුණ ක්‍රීඩකයෝ සියලු දෙනාමත් සීනියර් ප්ලේයර්ස්ත් ඔක්කොම දායකත්වය ලබා දෙයි කියලා මම හිතනවා.